Singapore is the same thing. Tik Tok is app. Make a video of keep up my curl at the channel again. America Tik Tok is a application banned Karanda Yanawa Kiela, Egolo, executive order, other when a put a pass curlatinum. China tie, America tie, Sita Layudia Kalati Setiba, the me Corona Prashna and Passe. ඒගොල්ලෝ මූණට බොන බනින්න පටන් ගත්තා. මේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙන්න පුළුවන්, චීනයේ නායකයෝ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මූණට බොන ඇමරිකාව චීනයට බනින එකත්, චීනය ඇමරිකාවට බනින එකත් සාමාන්‍ය දෙයක් හැටියට අපි දැක්කා. ඉතින් ඕකේ ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. ඉන්දියාව TikTok බෑන් කරා. ඊට පස්සේ දැන් ඇමරිකාව දවස් 45ක් දෙන්නම් කියලා ඒගොල්ලෝ සමහර කොන්දේසි මේ TikTok කියන ඇප් එකට දීලා තියෙනවා. ඉතින් මොකද්ද මේ ඇප් එක පිටුපස තියෙන කතාව? ඇයි හැමෝම මේ TikTok කියන ඇප් එක බෑන් කරන්න දඟලන්නේ? මේකේ පිටුපස තියෙන අන්තර්ජාතික දේශපාලනය මොනවාද? කතා කරමු මේ වීඩියෝ එකේ. App එක කතා කරන්න කලින් මම අන්තර්ජාතික වෙළඳපොළ ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්. සාමාන්‍යයෙන් ඉස්සර import export සිද්ධ වුණේ මීට අවුරුදු 20කට 25කට විතර කලින් ගත්තා නම්, තව අවුරුදු 30කට විතර කලින් ගත්තා නම් ඕනම රටක තියෙන නිෂ්පාදන අතිරික්තය ඒගොල්ලෝ කරන්නේ අනිත් රටවල් වලට විකුණලා ඒකෙන් ලාභයක් හොයන එක තමයි. මෙහෙම තමයි තිබ්බේ. ඊට පස්සේ බහුජාතික සමාගම් නැත්තම් multinational companies කියලා කට්ටියක් මුළු ලෝකෙම ඒගොල්ලෝ branches open කරලා ඒගොල්ලන්ට ඕන දේ පාරිභෝගිකයට දෙන්න පටන් ගත්තා. මුලදී මේගොල්ලෝ දුන්නේ පාරිභෝගිකයට ඕන දේ. හැබැයි ඊට පස්සේ මේ බහුජාතික සමාගම් කෝටි ප්‍රකෝටි ගණන් වෙළඳ දැන්වීම් වලට යට කරලා පාරිභෝගිකයට ඕන දේ, එපා දේ හැම දෙයක්ම දීලා මේ වගේ ජීවිතයක් ඔයා ගත කරොත් තමයි ඔයා සාර්ථක මිනිහෙක් කියන දේ මිනිස්සුන්ගේ ඔළුවල් වලට කාවද්දලා මිනිසාට ඕන දේ එපා දේ හැම දෙයක්ම ඒගොල්ලෝ විකුණන්න පටන් ගත්තා. ඔහොම ටික කාලයක් ගිහිල්ලා මිනිසා හරියටම අවශ්‍ය දේ මොකද්ද කියලා ඒගොල්ලෝ හොයාගත්තා. ඒ දේ කොහොමද හොයාගත්තේ? ඒ තමයි අපි භාවිතා කරන මේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ තමයි. උදාහරණයකට ගත්තා නම් ගිය සතියේ වෙනකොට ලංකාවේ කවුද කාටද ඡන්දේ දාන්නේ කියන එක අපි හැමෝම දන්නවා. මේක අවුරුදු 10කට විතර කලින් කවුරුත් මේක ගැන කතා කරන්නේත් නැහැ. සද්ද නැතුව කාටද ඡන්දේ දාන්න ඕනේ? ඡන්දේ දැම්මා, සද්ද නැතුව ගෙදර ආවා. හැබැයි දැන් එහෙම නෙවෙයි. මගේ යාළුවා කොයි පක්ෂයටද ඡන්දේ දාන්නේ, කාටද ඡන්දේ දාන්නේ මේ හැම දෙයක්ම ඔහුගේ Facebook එක Instagram එක දැක්ක ගමන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ තරම් අපි දැන් ඕපන් වෙලා ඉන්නේ මේ සමාජයට. අපි හිතාගෙන ඉන්නවා මේවා බලන්නේ අපි විතරයි කියලා. හැබැයි ඒක නෙවෙයි ඇත්ත. අපි විතරක් නෙවෙයි මුළු ලෝකෙම අපි මොනවද කරන්නේ කියන එක අද වෙනකොට බලාගෙන ඉන්නේ. ඉතින් මේ පළවෙනියටම මම කිව්වා නිෂ්පාදන අතිරික්තයන් එක එක රටවල් වලට විකුණලා ඒගොල්ලෝ ලාභ ලබන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක එහෙම් පිටින්ම නැති වෙලා ගිහිල්ලා බහුජාතික සමාගම් ඇවිල්ලා ඒගොල්ලෝ වෙළඳාම් කරන්න පටන් ගත්තා. ඉතින් පළවෙනි ක්‍රමවේදය නිෂ්පාදන අතිරික්තයන් විකිණීම, දෙවෙනි එක බහුජාතික සමාගම් මේ ලෝකෙට පැමිණීම, තුන්වෙනි ක්‍රමවේදය තමයි අපි කවුද කියලා හොඳටම තේරුම් අරගෙන ඊට පස්සේ අපිට ඕන භාණ්ඩය හෝ සේවාව අපිටම විකිණීම. මේක තමයි තුන්වෙනි ක්‍රමවේදය. අද වෙනකොට දෙවෙනි ක්‍රමවේදය සහ තුන්වෙනි ක්‍රමවේදය ටිකක් දැන් එන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් තව අවුරුදු 10ක් විතර ගියාට පස්සේ තුන්වෙනි ක්‍රමවේදය තමයි මුළු ලෝකෙම පාලනය කරන්න යන්නේ. ඉතින් මේ හැමදේටම මොනවාද ඕනේ? පාරිභෝගිකයාගේ දත්ත. හරි, දැන් කතා කරමු මේ TikTok කියන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඇමරිකාව කියනවා මේ TikTok කියන ආයතනය මිනිස්සුන්ගේ දත්ත හොරකම් කරනවා කියලා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඒකේ ඊමේල් ඇඩ්‍රස් ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ වයස, අරම මේවා හැම දෙයක්ම පර්සනල් ඩීටේල්ස් ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඔයා TikTok එකේ මොකක් හරි ෂෙයා කරනකොට ඔයා ඇත්තටම මොන වගේ පුද්ගලෙක්ද කියන එක ඒකෙන් නිරූපණය වෙනවා. ඉතින් මේ පුද්ගලයා මේ වගේ කෙනෙක් කියලා නැත්තම් මෙහෙම පාරිභෝගිකයෙක් කියලා
දත්ත චීනයේ ගබඩා කරලා තියෙනවා කියලා ඇමරිකාව චෝදනාවක් එල්ල කරනවා. ඉතින් මේ වගේ දත්ත හොරකම් කරලා චීනය මොනවද කරන්න යන්නේ කියලා හොවතින් මං කිව්වා වගේ තව අවුරුදු 10කින් හැම දෙයක්ම ඔන්ලයින් ප්ලට්ෆෝම් එකට එයි. ඒකට හේතුව දැන් කොරෝනා කියන ප්‍රශ්නෙත් ආවා. කොරෝනා කියන ප්‍රශ්නේ එනකොට හුඟක් කට්ටිය මේ ඔන්ලයින් ප්ලට්ෆෝම් වලට දැනටමත් පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මේක චීනය ඒගොල්ලන්ට වාසියට හරවාගෙන තව අවුරුදු 10ක් වෙනකොට මුළු ලෝකෙම මේ වගේ දත්ත අරගෙන පාලනය කරන්න යනවා කියන එක තමයි ඇමරිකාවේ චෝදනාව. ඉතින් මේ ලෝකෙම දත්ත ගන්නවා නම් ඒගොල්ලන්ට ගන්න පුළුවන් සමහර ක්‍රමවේද වලින් මේ TikTok කියන ඇප් එකත් එකක්. හැබැයි TikTok කියන ආයතනය කියනවා අපි සමාගමක් හැටියට මෙතන රෙජිස්ටර් වෙලා ඉන්නේ කිසිම හේතුවක් උඩ චීනයේ ගවර්න්මන්ට් එකට නැත්නම් රජයට අපි අද වෙනකන් කිසිම දත්තයක් දීලා නැහැ කියලා. හැබැයි ඇමරිකාව ආය අත දික් කරලා කියනවා චීනයට නැත්නම් TikTok ආයතනයට. ඒගොල්ලෝ කියන දෙයක් තමයි ඔයගොල්ලෝ මෙහෙම කිව්වත් ඔයගොල්ලෝ චීනයත් එක්ක තියෙන අග්‍රීමන්ට් එක අරන් බැලුවොත් ඒකේ තියෙනවා චීන රජය කුමන හෝ මොහොතක මේ දත්ත ඉල්ලුවා නම් ඒ ඇග්‍රීමන්ට් එකට අනුව චීනයේ නීති රීති වලට අනුව ඔයගොල්ලෝ දෙන්න ඕනේ. අද ඒගොල්ලෝ ඉල්ලුවේ නැතත් තව අවුරුදු 5කින් තව අවුරුදු 10කින් ඉල්ලන්න පුළුවන්. ඒක හින්දා තමයි අපි අද ඔයගොල්ලොන්ව බෑන් කරන්න යන්නේ කියලා ඇමරිකාව කියනවා. හරි, දැන් අපිට ප්‍රශ්නයක් එයි, ඇයි ඇමරිකාව මෙච්චර බය චීනයට කියලා. අපි හරියටම ඉතිහාසය ඇනලයිස් කරලා ගත්තොත් එහෙම දෙවැනි ලෝක යුද්ධය ජර්මනිය පරදිනවා. ඒ කාලේ වෙනකම්ම ජර්මනිය තමයි හොඳ හොඳ භාණ්ඩ හා සේවා මේ ලෝකෙට ඉන්ට්‍රඩියුස් කරලා දීලා තියෙන්නේ. ජර්මනිය පරදිනවත් එක්කම ඇමරිකාව තමයි මේ ලෝකෙට හොඟක් දේවල් ඉන්ට්‍රඩියුස් කරලා දීලා තියෙන්නේ. උදාහරණයක් ගත්තා නම් යතුරු ලියනයෙන් පටන් අරගෙන නෂ්ටික අවියායුධ වෙනකම්ම ඇමරිකාවේ විද්‍යාඥයෝ තමයි හොයලා දීලා තියෙන්නේ මේ ලෝකෙට. ඉතින් මේ වගේ අලුත් දේවල් හොයාගෙන හොයාගෙන යනකොට ඇමරිකාවට විශාල ප්‍රාග්ධනයක් තිබ්බා ඒ දවස්වල. ඉතින් මෙහෙම හැම දෙයක්ම හොයාගෙන ගියා, හැම එකේම නම්බර් 1 කියන පොසිෂන් එක ඇමරිකාවට හම්බුණා. හැබැයි ඔච්චර අලුත් දේවල් හොයාගත්ත ඇමරිකාවට මේ TikTok කියන ඇප් එක බීට් කරන්න බැරි වුණා. ඒක තමයි මේකේ තියෙන පළවෙනි ප්‍රශ්නේ. Facebook එකේ කස්ටමර් බේස් එක තියාගෙන ලැසෝ කියලා ඇප් එකක් ලොන්ච් කරා, TikTok එක වගේම ෆේලියර්. ඊට පස්සේ Instagram එක තියලා නැත්නම් Instagram එකේ කස්ටමර්ස්ලා තියලා Reels කියලා TikTok එකේම 100%ක කොපියක් ඒගොල්ලෝ ලොන්ච් කරා, ෆේලියර්. TikTok එකත් එක්ක ඒගොල්ලන්ට හැරෙන්නවත් බැරි වුණා. මෙතනදී තමයි ඇමරිකාව ඉස්සෙල්ලාම බය වෙන්න පටන් ගත්තේ. කුමන හෝ හේතුවක් උඩ තාක්ෂණය අතින් චීනය ඉස්සරහට ගියා නම් අනිවාර්යෙන් ඒගොල්ලෝ ඇමරිකාව බීට් කරගෙන යයි. අද වෙනකොටත් චීනයේ තියෙන ප්‍රාග්ධන අතිරික්තය තරම් ඇමරිකාවට නෑ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ආයෝජනය කරන්න ඇමරිකාවට වඩා සල්ලි අද තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම සැලකිල්ලට අරගෙන ඇමරිකාව එක්සිකටිව් නෝට් එක නැත්නම් එක්සිකටිව් ස්ටේට්මන්ට් එකක් රිලීස් කරනවා. මේක ඉතාමත් සරලයි. ඔගොල්ලන්ට නැත්තම් ඒගොල්ලෝ කෙලින්ම කියන්නේ මේ බයිට් ඩාන්ස් කියන ආයතනය නැත්තම් TikTok කියන ආයතනය නැත්තම් TikTok IT ආයතනයට ඒගොල්ලෝ කියනවා දවස් 45ක් දෙන්නම්. ඔයගොල්ලෝ මොකක් හරි ඇමරිකන් කම්පැනි එකට මේ දේ විකුණලා දාලා ඔයගොල්ලෝ යන්න, නැත්තම් මේ TikTok කියන දේ විකුණලා දාලා ඔයගොල්ලෝ යන්න. ඊළඟ දේ තමයි ඒගොල්ලෝ අනිත් බහුජාතික සමාගම හැම කෙනාටම වගේ කියනවා මේ බයිට් ඩාන්ස් කියන ආයතනයට කිසිම වෙළඳ දැන්වීමක් දෙන්න එපා කියලා. එහෙම ඔයගොල්ලෝ වෙළඳ දැන්වීම දුන්නා නම් ඇමරිකාවේ කිසිම ආයතනයක් වෙළඳ දැන්වීම ගන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. ඒක හින්දාම මේ බයිට් ඩාන්ස් එකත් එක්ක කිසිම වෙළඳ දැන්වීමක් බහුජාතික සමාගම් කිසිම කෙනෙක් අග්‍රීමන්ට් සයින් කරන්න දැනට යන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම බලපුවම නැත්තම් මේ එක්සිකියුටිව් නෝට් එක බලපුවම තේරෙන්නේ චීනයත් එක්ක තියෙන ප්‍රශ්නෙට වඩා ඇමරිකාව හුඟක්ම බය වෙලා තියෙන්නේ මේ TikTok කියන ඇප් එකට. හෙට මේ TikTok කියන ඇප් එක YouTube එකේ නැත්නම් Google එකෙන් එහෙම නැත්නම් Facebook එකේ අයිතිකාරය හැරි සල්ලි දීලා ගත්තා නම් මේ හැම දෙයක්ම එහෙම් පිටින්ම අමතක වෙලා යයි. මේක තමයි සත්‍ය. එහෙමත් නැත්නම් මේක තමයි මේකේ පිටිපස්සේ තියෙන අන්තර්ජාතික දේශපාලනය. ඒ විතරක් නෙවෙයි, ඇමරිකාව TikTok එකට විතරක් නෙවෙයි මේ දේ කිව්වේ, WeChat කියන ඇප්ලිකේෂන් එකටත් මේ ප්‍රශ්නෙම අද ඇවිල්ලා තියෙනවා. මේ නෝට් එක, මේ එක්සිකියුටිව් නෝට් එක රිලීස් වුණ ගමන්ම 10%ක් මේ WeChat ආයතනේ නැත්නම් මේ WeChat ඇප් එකේ අයිතිකාරය Tencent කියලා ආයතනයක් මේගොල්ලන්ගේ
වෙළඳපොළ අගය 10%කින් අඩු වුණා. 10%ක් කියලා කියන්නේ ලංකාවේ සල්ලි වලට කෝටි 6 ලක්ෂයයි. ඉතින් WeChat එකට මේක බලපාන්න හේතුව සාමාන්‍යයෙන් අද කියන දෙයක් තමයි චීනයේ හැම කෙනෙක්ම වගේ මේ WeChat කියන දේ භාවිතා කරනවා. ඒ විතරක් නෙවෙයි මේ WeChat කියන ඇප් එක චීනයේ ජනතාවගේ 6 වෙනි ඇඟිල්ල කියලා තමයි කියන්නේ. ඒ තරම් මේගොල්ලෝ WeChat විතරමයි පාවිච්චි කරන්නේ. මේ Facebook, Instagram මේ හැම දෙයකම mix එකක් වගේ තමයි මේ WeChat තියෙන්නේ. ඉතින් ඇමරිකාවෙත් 60%කට ආසන්න ප්‍රමාණයක් මේ WeChat කියන දේ භාවිතා කරනවා. ඉතින් ඒගොල්ලෝ කියන දේ තමයි අපේ 60%ක් වුණත් 60%ක් වුණත් කට්ටියගේ datas දැන් චීනයට යනවා කියන එක තමයි. ඒ විතරක් නෙවෙයි මේ WeChat එකේ sannivedanaya කාටවත් track කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද විශාල වශයෙන් 90%ක් විතර චීන භාෂාවෙන් තමයි මේගොල්ලෝ chat කරගන්නේ. ඉතින් චීන භාෂාව කෙලින්ම කතා කරනකොට මේක track කරගන්න පුළුවන් නේද ඒගොල්ලෝ මොනවද කතා කරන්නේ කියලා. හැබැයි අපි සාමාන්‍යයෙන් SMS එකක් දානකොට YOU කියලා type කරන්නේ නැහැ. U කියලා තමයි type කරන්නේ. මේ වගේ short form චීන භාෂාවෙන් type කරලා එකිනෙකා අතර හොමාර වෙනකොට මේගොල්ලෝ ඇත්තටම මොනවද sannivedanaya කරගන්නේ නැත්තම් මොන වගේ දෙයක් communicate කරගන්නවද කියන එක 90%ක් කට්ටියට හොයාගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේකත් ඇමරිකාවට ඇත්තටම විශාල ප්‍රශ්නයක්. ඉතින් මේ හැම දෙයක්ම සැලකිල්ලට අරගෙන ඇමරිකාව ඒ statement එකේ දිගටත් කියනවා අපි clean network කියලා සංකල්පයක් ගේනවා. ඒ විතරක් නෙමෙයි clean app, clean store, clean cables මේ වගේ හැම දෙයකම මේ clean කියන concept එක ගේනවා. මොකද්ද මේ clean කියන concept එක? ඒකේ ගොල්ලෝ කියන දෙයක් තමයි clean app කියන සංකල්පය යටතේ අපි American apps විතරයි භාවිතා කරන්නේ. clean network කියන සංකල්පය යටතේ අපි ඇමරිකාවේ network විතරයි භාවිතා කරන්නේ. ඒ විතරක් නෙවෙයි clean store කියලා ඒකත් ඒගොල්ලෝ කියනවා මේ play store, apple store වගේ මේ clean store එකේ වෙන කිසිම රටක app එකක් මේකේ තියෙන්නේ නැහැ. American apps විතරයි තියෙන්නේ. ඒ වගේ සංකල්පයක් ඒගොල්ලෝ ගොඩනගනවා කියලා මේ clean කියන සංකල්පයක් ඒගොල්ලෝ ගෙනාපු හින්දා වෙන කිසිම දෙයක් අපිට එපා. අපි අපේම apps ටික භාවිතා කරගන්නම් කියලා ඇමරිකාව කියනවා. හැබැයි මේ හැම දෙයක්ම මේ චීනයේ ආයතන මේ WeChat එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් TikTok එක වෙන්න පුළුවන්. ඇමරිකාවේ මොකක් හරි ආයතනයක් සල්ලි දීලා ගත්තා නම් මේ හැම දෙයක්ම එහෙම් පිටින්ම ඒගොල්ලෝ අමතක කරලා දයි. මේක තමයි අන්තර්ජාතික දේශපාලනය. ඉතින් මේක තමයි අද වෙනකොට මේ TikTok කියන ඇප් එකට වෙලා තියෙන දේ. නැත්තම් මේ TikTok කියන ඇප් එක පිටුපස තියෙන අන්තර්ජාතික දේශපාලනය. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් පොඩි පණිවිඩයක්. ඔයගොල්ලෝ මේ බලන චිත්‍රය අවුරුදු 14 සිංහපවුලේ සමාජිකයෙක් ඇඳපු චිත්‍රයක් තමයි. මට එයා ප්‍රසෙන්ට් කරා මේක. ඉතින් මෙයාගේ නම සෙනුර දිනුෂාන්. ඉතින් සෙනුර දිනුෂාන් මට කෝල් කරලා අයියා ඔයාගේ චිත්‍රයක් මං ඇඳා කියලා, ඊට පස්සේ මං ගත්ත කරට ඇහුවා ඔයාගේ වයස කීයද මල්ලි කියලා. ඔගේ ඔහුට 14 කියලා. ඉතින් ඔහු ඇඳලා මට එවපු දේ තමයි බොහොම ස්තුතියි මල්ලි. ඉතින් මේ තමයි සෙනුර දිනුෂාන් සහ සෙනුර දිනුෂාන්ගේ අම්මයි තාත්තයි. මේ වගේ දක්ෂ පුතෙක් රටට දායාද කරාට සිංහපවුලේ හැමෝම මේ අම්මටයි තාත්තටයි ස්තුතිවන්ත වෙනවා. මොකද අපි මෑතකදී දැක්කා හුඟක් පොඩි ළමයි අනවශ්‍ය වචන භාවිතා කරගෙන, අනවශ්‍ය දේවල් කරගෙන මේ සමාජ මාධ්‍ය දාලා අයුතු ලෙස ප්‍රයෝජනට ගත්ත ළමයි අපි හුඟක් දැක්කා. ඉතින් ඒවත් එක්ක සංසන්දනය කරනකොට මේ ළමයා ඇත්තටම අපේ ලංකාවට හම්බුන මැණිකක්. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න. මේ වගේ හොඳ හොඳ videos අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒකෙින්ද ඈ පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. සුබ දවසක්.